නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරු වෙනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් ලය මඩලින් උපන්නා වූ මේ ශ්‍රී ලංකා ධරණී තලයට අනුබුදුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහරහතන් වහන්සේට අප හැම දෙනාගේ නමස්කාරය වේවා සාදු 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 අද මේ පින්වතුන්ට මේ උතුම් දහම් පද කියා දෙන්න මට වාසනාව ලැබුණේ මාගේ ගුරුදේවයන් වහන්සේ නිසා. ඒ නිසා පළමු කොට ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපගේ ශ්‍රී ලංකා ද්වීපයට ඉතාම වැදගත් උතුම් මහින්දා ගමනේ සිද්ධ වෙච්චි මේ පොසොන් මාසයේ විශේෂ ධර්මදේශනා මාලාවේ එක ධර්මදේශනාවකට තමයි අද මේ පින්වතුන්ලා සම්බන්ධ වෙන්න සූදානම් වෙන්නේ. අද මේ විශේෂ පොසොන් ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භවනාසපුවට සම්බන්ධ උපාසක උපාසිකාවන් පිරිසක් විසින්. ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය රැගෙන මේ ලක්දිවට අනුබුදුවරයාණන් වහන්සේ විදිහට වැඩම කළා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ සිදුවීම අපි හැමෝම දන්න එක. මහාවංශය කියන උතුම් පොත් වහන්සේගේ ඒ සිදුවීම සම්පූර්ණයෙන් සඳහන් වෙනවා. මහාවංශයේ තියෙනවා, අද මම මේ දේශනාව දේශනා කරන්නට මූලික වෙන දේ මෙන්න මේ විදිහට. චතුත්තේ දිවසේ තේරෝ රඤ්ඤෝ ගේහම්හි බුඤ්ජය. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණී තලයට වැඩම කරලා හරියටම හතරවෙනි දවසේ රඤ්ඤෝ ගේහම්හි බුඤ්ජය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා රඤ්ඤෝ ගේහම්හි කිව්වේ රජුරුවන්ගේ ගෙදර, රජුරුවන්ගේ මාලිගාවේ දන් වැළඳුවා. නිසජ්ජ නන්දන වනේ දේශේසි අනමතග්ගියන්. දන්වලඳලා අවසන් වෙලා නන්දන වනේ කියන වනේ උන්වහන්සේ වැඩ හිටියා. ඒ නන්දන වනේ වැඩ ඉඳලා, නන්දන වනේ කියලා කියන්නේ මේ ලංකාවේ ඒ කාලේ තිබ්බ පුංචි උද්‍යානයක්. ඒකේ වැඩ ඉඳලා දේශේසි අනමතග්ගියන්, අනමතග්ග කියන දේශනා කොටස දේශනා කළා. පායිත්වා අමත පානංසෝ, ඒ ධර්ම දේශනාවෙන්
උන්වහන්සේ අමෘතය පෙව්වා. සහස්ස පුරිසේ තහින් ඒ ධර්ම දේශනාව අහලා දහසක් දෙනා එතන මාර්ගඵල සාක්ෂාත් කළා. මහා මේඝ වනාරාමං මහා තේරූපාගමීති මේ දේශනාව දේශනා කරලා මහමෙවුනා උයනට මහා මේඝ වන ආරාමයට අපගේ මහා තෙරුන් වහන්සේ වැඩම කළා කියලා මහා වංශයේ සඳහන් වෙන්නේ. ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා එකම ස්ථානයේ දහසක් මාර්ගඵලලාභීන් බවට පත් කළ අනමතග්ග සංයුත්තය තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. අනමතග්ග කියන එකේ අර්ථය අටුවාවේ සඳහන් වෙනවා. අටුවාවේ සඳහන් වෙනවා කියලා කියන්නේ මේක තේරුවේ මිහිඳු මහරහතන් වහන්සේ. අනු අමතග්ග කෙලවරක් නැති බව ගැන වදාළ කොටස. මේක සංයුත්තය. සංයුත්ත නිකාය කියලා කියන්නේ විශේෂ දහම් කොටස් වෙන් කරලා සංයුක්ත වශයෙන් වෙන් කරලා මේ සංග්‍රහ කරපු පොත් වහන්සේ. කෙලවරක් නැති බව ගැන සංග්‍රහ කරපු කොටස තමයි අද අපි ඉගෙන ගන්න. මේක අපිට ඉගෙන ගන්න තියෙනවා දේශනා 20ක්. අනමතග්ග සංගීතයේ දේශනා තියෙනවා 20ක්. ඒ දේශනා 20 අපි අපිට කාල වෙලා තියෙන විදිහට අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව හරි අසිරිමත්. මේ හැම දේශනාවකම මේ දේශනා 20ෙම අගට භාග්‍යතුන් වහන්සේ එකම අවවාදයක් කරනවා. ආන්ගේ එකම අවවාදේ හරි වැදගත්. බුදුරජාන් වහන්සේ වදාලා යාවංචිදම් භික්කවේ මහණෙනි මෙසේ ඇති කල්හි අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දති. ඔබ මේ සියලු සංස්කාරයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙන්න ඕනේ. අලං විරජ්ජිතුම් මේ සංස්කාරයන් කෙරෙහි හොඳ වැටහීමකින් නොඇලී ඉන්න ඕනේ. අලං විමුච්චින් සූති මේකින් නිදහස් වෙන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ මේ හැම දේශනාවකම අවවාද කළේ. මිහිඳු මහරහතන් වහන්සේ එදා වදාළ බලන්න දින 4ක් මේ ලංකාද්වීපයට වැඩම කරලා 4 වෙනි දිනේ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා මෙබඳු ධර්මයක් දේශනා කරන්න. මේ ධර්මයේ ශ්‍රද්ධාව නැති කෙනෙකුට මේ ධර්මයේ වටහා ගන්න බෑ. ශ්‍රද්ධාව නැති කෙනෙක් මේ ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ. එතකොට දින 4ක් ඇතුලේ එබඳු ශ්‍රද්ධා සම්පන්න පිරිසක් අපේ මේ ලංකාදරණී තලයේ බිහි වුණා. ශ්‍රද්ධාව හටගන්නේ ප්‍රඥාවන්තයන්ට. එතකොට ලංකාවේ අදයි එදයි ගත්තාම ප්‍රඥාවන්තයෝ ඉඳලා තියෙන්නේ කොයි කාලෙද? ඒ කාලේ තමයි ප්‍රඥාවන්තයෝ ඉඳලා තියෙන්නේ. මේ අනමතග්ග සංගීතයේ පළවෙනි දේශනාව තිනකට්ට සූත්‍රය. තනකොළ මේ කැටකැබිලිති ගැන වදාරපු දේශනාව. මිහිඳු මහරහතන් වහන්සේ වදාලා ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. මේක කාගෙන්ද ඇහුවේ? ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වර විහිදුවා කුරවීක නාදයෙන් දේශනා කළ දෙසම ගැන මා මෙසේ ඇසුවා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ කියන අර අනේපිඩු සිටානන් කියන මහා පින්වන්තයා කරවල දීපු ආරාමේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව අමතනවා පින්වත් මහණෙනි කියලා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා මේ ධර්මය අහන්ට සූදානම් වුණා. කොහොමද මේ ධර්මය අහන්ට සූදානම් වෙන්නේ? කොහොමද ධර්මය අහන්ට සූදානම් වෙන්නේ කෙනේ? හොඳට කන් යොමනවා. ආසාවක් ඇති කරගන්නවා. කන් යොමාගෙන අනේ මට මේ ධර්මය වටහා ගන්නට ඇත්නම්, අනේ මට ශාස්ත්‍රුන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදේ වඩවා ගන්නට ඇත්නම් කියලා අහනවා. ආනේක තමයි සූදානම. බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. පින්වත් මහණෙනි, මේ සසර ගමනේ ඇරඹු කෙලවර, මේ සසර ගමනේ කෙලවර අග්‍රය නොපෙනේ. පුබ්බා කෝටීන පඤ්ඤායති. මෙතනින් මෙය
ආරම්භුණේය කියලා පැනවීමක් නැත්තේය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දහවතං සංසරතං. අවිද්‍යාවෙන් වැහිච්චි සත්වයා, තෘෂ්ණාවෙන් බැඳිච්චි සත්වයා ඉපදෙමින් මැරෙමින් එන මේ ගමනේ කෙලවරක් නොපෙනේ. සේයතාපි භික්කවේ මහණෙනි, එක මේ වගේ. යං පුරිසෝ ඉමස්මින් ජම්බදීපේ තිනකට්ට සාකා පලාසං තං චෙත්වා ඒකජ්ජං සංහරේ. බලන්න, මේ එක්තරා පුරුෂේ මුළු දඹදිවම තියෙන ගස්වල අතු ටික කොහොම කපා ගත්තා. මහා කඳන් පුංචි පුංචියට පලා ගත්තා. ඒ පළලා ඒ චූටි චූටි කෑලිවලට කපා ගත්තේවා. චතුරංගුලං චතුරංගුලං ඝටිකං කරිත්වා, අඟල් හතරේ හතරේ කෑලිවලට කපා ගත්තා. දැන් මෙයා ගාව තියෙන මුළු ජම්බුද්වීපේම තියෙන ගස්වල කොටස් ටික අඟල් හතරේ කෑලි විදිහට. ඒකට මෙන්න මෙයා වැඩක් පටන් ගන්නවා. කොහොමද? අරවා එකින් එක වෙන තැනකින් තියන්න පටන් ගන්නවා. මේ තමයි මගේ මේ ජීවිතේ අම්මා. මොන දෙවෙනි පළවෙනි එක තිබ්බා. මේ තමයි ඒ අම්මාගේ අම්මා. තුන්වෙනි කරගන්නේ කොහොමද? මේ තමයි මගේ අම්මගේ අම්මා කියලා ඔන්න තියෙනවා. ඔය ක්‍රමයට මෙයා අර එකින් එක තියන්න පටන් ගත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඔහුගේ මුළු දඹදිවම මේ ගස්වල කොටස් අඟල් හතරේ කෑලිවලට කපලා හදාගත්ත ගොඩ අවසන් වුණා. හැබැයි මව්වරුන්ගේ පරපුර නම් අවසන් වුණේ නැහැ. තංකේස හේතු, ඇයි මහණෙනි එකට හේතුව? අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සසර ගමන කියන්නේ කෙලවරක් නැති තරම් දීර්ඝ එකක්, අතිශයම දීර්ඝයි. පුබ්බා කෝටීන පඤ්ඤායති, මෙතනින් මේ පටන් ගත්තේය කියලා පැනවීම නැත්තේය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. යම් දවසක අවිද්‍යාවට වැහුණාද, තෘෂ්ණාවෙන් බැඳුනාද, එදා පටන් මේ සත්‍යයා මේ ගමනේ සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔබ අපි හැම දෙනා මෙහෙම ගමනක් අපට තියෙන්නේ. මේ ජීවිතේ අපේ උතුම් අපේ ජීවිතේට උතුම් මාතෘ පදවිය ලැබූ අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මාගේ පැත්තෙන් ගත්තොත් ඒ අම්මාගේ පරපුර, අපේ අම්මගේ පරපුරත් කෙලවරක් කරන්න බෑ, අතිශයින්ම දීර්ඝයි. සියලු මව්වරුන්ගේ පරපුර කෙලවරක් කරන්න බෑ. කෙලවරක් කරන්න බැරි තරම් පරම්පරා කතාවක් අපිට තියෙනවානේ. පරම්පරාවල් අල්ලගෙන උඩඟු වෙච්ච මිනිස්සු ඉන්නවනේ නේ. අපි අසවල් පරපුරේ. අපි අසවල් පරපුරේ කියලා අපේ පරපුරම ගත්තහම පින්වතනේ කෙලවරක් නොපෙන්නන තරම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඊවං දීඝරත්තං වූ භික්කවේ. මහණෙනි, එච්චර දීර්ඝ කාලයක් ඔබ දුක්ඛං පච්චුනු භූතං දුක් වින්දේ. ඒක තේරුම් ගන්න බැරිද අපට? දැන් මෙතන මේ ධර්මයේ අහන අපි හැමෝම මනුස්ස ජීවිතය කියන මේ ජීවිතයට ඇවිල්ලා මේක තුළ යම් අත්දැකීමක් තියෙන අය. ඒ අත්දැකීම තියෙන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි, අපිටම තියෙනවා අපි ගැන අත්දැකීමක්. එක එක එක්කෙනාට එක එක විදිහේ අත්දැකීම් තියෙනවා. අවුරුදු 20 ව ඇති, 25 ව ඇති, 30 ව ඇති, ඊට එහා එවත් ඇති. එතකොට පින්වතුනි, හොඳට කල්පනා කරලා බලන්න ආපස්සට හැරිලා. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ගෙවිච්ච කාලය තුළ අවුරුදු 20ක 25ක මනුස්ස ජීවිතය ඇතුළේ අපි වැඩිපුර වින්දාද? එහෙම නැත්නම් අපි වැඩිපුර විඳෙව්වාද? විඳෙව්වා. කායිකවත් විඳෙව්වා, මානසිකවත් විඳෙව්වා. විඳවිල්ලක් අපි මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලත් කළේ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගති දුගති කියන දෙකෙන් සුගතියක්. සුගති එකත් අපි මෙහෙම විඳවනවා නම් දුගතිවල විඳවිල්ල ගැන කවර කතාද? අර අපේ මුතු මිත්තු කිව්වනේ, යකඩ මල්ලට ගුල්ලු ගහලා නම් ආයේ හාල් මළු ගැන බලන්න දෙයක් නැහැ.
ඒ වගේ මනුස්ස ජීවිතය මෙච්චර විඳවනවා නම් දුගති ලෝකවල කොයි තරම් විඳවිල්ල ඇතිද? බුදුරජාණන් වහන්සේ වදාලා ඔවුන් ඔය විදිහට මහන්නේ දුක්ඛම් පච්චුනු භූතං ගොඩාක් ඔබ දුක්විඳා, තිබ්බම් පච්චුනු භූතං තියුණු දුක්විඳා, ව්‍යසනම් පච්චුනු භූතං නොඒක් ව්‍යසනවලට ඔබ පත් වුණා. රෝග ව්‍යසන, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, මේ හැම දෙයකටම ඔබ පත් වුණා. කටසී වඩ්ඩිතා මහණනි, ඔබ කළේ මේ මහා පෘථිවිය වඩපු එක විතරයි. මේ පොළොව කියන මහසොහොන ඔබ වැඩෙව්වා. යාවංචිදම් භික්කවේ ආංගී නිසා මහණෙනි, අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුන්, මේ හැම සංස්කාරයක් ගැනම කරකිරෙන්ට. අලං විරජ්ජිතුන්, මෙව්වාට ඇලෙන්ට එපා. අලං විමුච්චිතුන්ති, මෙව්වගින් නිදහස් වෙන්න මහන්සි ගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. සංසාරයක් ගැන නොදන්න ආතපාතක් නැති අපි, ශාස්තෘන් වහන්සේ නමකගේ අවබෝධයක් ගැන ප්‍රසාදයකුත් නැත්තං, මේ අවබෝධය අපට කවදාවන්නේ, මේ දැක්ම අපට කවදාවන්නේ. අපි තවත් වතාවක් මේ ජීවිතය කෙලවරෙනකොට මහපොළොවට පස් ටිකක් එකතු කරයි. ඒ කරලා ආයේ පස් එකතු කරන වැඩි පටන් ගනි. බුදු කෙනෙකුගේ අවබෝධයක් මේ, ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවනි සූත්‍රයේ පඨවි සූත්‍රය, ඒකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා පුරුෂයෙක් මේ මුළු පෘථුවියම වෙරළු ගෙඩි ගානට, මුළු පෘථුවියම තියෙන පස් ටික වෙරළු ගෙඩි ගානට ගුලි ගුලි හදාගෙන ඔන්න ගොඩක් ගහගත්තා. ඒ ගොඩ ගහගෙන මෙයා ආයෙ ගණන් කරන්න පටන් ගන්නවා. කොහොමද? මේ තමයි මගේ මේ ජීවිතේ තාත්තා, මේ ඒ තාත්තගේ තාත්තා, මේ ඒ තාත්තගේ තාත්තා කියලා අර වෙරළු ගෙඩි ගානේ ගුලි තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණින් වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ මිනිස්සයා සතුව තිබුණු ගුලි ටික අවසන් වෙලා ගියා. පිය පරපුර අවසන් වුණේ නැහැ. පිය පරපුරෙන් ගත්තත් අපේ කෙලවර ඇත්තේ නැහැ. බලන්න, ඉබඳු කෙලවරක් නැති සසරේ එනකොට බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාවක, මේක තියෙන්නේ අස්සු සූත්‍රයේ, බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන්ගෙන් අහනවා, භික්ෂූන් වහන්සේලාගෙන් මේ විමසනවා. තංකින් මඤ්ඤත භික්ඛවේ, මහණෙනි ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? කතමන්නු කෝ බහුතරං, මොකක්ද මේ දෙකින් වැඩි? යංවාකෝ ඉමිනා දීගේන අද්දුනා සන්ධාවතන් සංසරතන්, ඔබ මෙච්චර කාලයක් දීර්ඝ සසරේ ඉපදෙමින් මැරමින් එද්දි අමනාප සංයෝගා, අමනාප දේත් එක්ක එක්වෙන්න වෙලා, මනාප විප්පයෝගා, මනාප දේවල් වලින් වෙන් වෙන්න වෙලා, කන්දන්තානං රුදන්තානං අඩද්දී වැළපෙද්දී අස්සූ පස්සන්නම් පග්ගරින්තන්, ඔබේ දෑස් වලින් කඳුළු වැගිරුණා. ඒක අමුතු එකක් නෙවෙන්නේ නේ. අදටත් අපට අප්‍රිය දෙයක් එකතු වුණොත් ඇඬෙනවා, ප්‍රිය දෙයක් වෙන් වුණොත් ඇඬෙනවා. ඕක අපේ අලුත් එකක් නෙමෙයි, අපි කාලයක් ඕක කරාපු එකක්. ওই විදිහට ඔබ අඬනකොට මහණෙනි, ඒ ඇස් වලින් වැහුණු කඳුළුද වැඩි. යංවා චතුසු මහා සමුද්දේසුද කන්තේ, මේ මහා සාගරේ වතුරත වැඩි කියලා බුදුරජාන් වහන්සේ විමසුවා. එතකොට බලන්න මේ ශ්‍රද්ධාවක තියෙන මහිමේ. ඒ භික්ෂුන් වහන්සේලා වදාලා, යතාකෝ මයන් බන්ති භගවතා ධම්මං දේසිතං ආජානාම, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම මේ පාලි වචන කියන්නේ මේ වගේ සිංහල එක විතරක් කිව්වා නම් ඔබට තේරෙනවා, නමුත් මේක මේ විදිහටම වුණා කියන අදහස ඇති වෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා වදාලේ, යතාකෝ මයම් බන්ති භගවතා ධම්මං දේසිතං ආජානාම, ස්වාමීනි අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කල්පනා කරද්දී නම් ඒත දේව බන්ති බහුතරං, ස්වාමීනි මේකමයි වැඩි. මොකක්ද? සසරේ එනකොට
අමනාපදේත් එක්ක එකතු වෙලා මනාපදේ වෙන් වෙලා අඩද්දී අපේ ඇස් වලින් ගලපු කඳුළු තමයි වැඩි. සතර මහා සාගරේ වතුර වෙන්ට නම් බෑ කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා දැකලාද? ඒ ස්වාමීන් වහන්සේලා උට උපන්න ඥානකින් දැකලාද? කවුරු හරි විද්‍යාඥයෙක් කියපු සමීකරණයකින් අණුව ගණන් හදලාද? නෑ. මොකෙන්ද මේ? බුදු කෙනෙක් කෙරෙහි හදවතේ හටගත්ත ප්‍රසාදයෙන් කියන කතාවක්. බුදුරජාණන් වහන්සේ නමකගේ වචනය කෙරෙහි පිහිටි ශ්‍රද්ධාවෙන් කියන වචනයක් මේ. ආන්ගේ ශ්‍රද්ධාව අපේ හදවත් තුළ පිහිටනවා නම් කොයි තරම් වාසනාවන්ත. ස්වාමීන් වහන්සේලා කියන දේට භාග්‍යතුන් වහන්සේ වදාලා, සාදු සාදු භික්කවේ මහණෙනි, ඉතාම යහපත්, ඉතාම යහපත්. සාදුකෝ මේ තුම් හේ භික්කවේ මහණෙනි, බොහෝම හොඳයි ඔබ. ඒවන් ධම්මන් දේශිතං ආජානාත, තථාගතයන් වහන්සේ විසින් මෙහෙමයි දහම් දෙසුවේ කියලා දරන් ඉන්න එක. පින්වත් මහණෙනි, ඇත්තෙම මේ සසර ගමනේ ඔබ එනකොට, මහා දීර්ඝ සසර ගමනක පැටලි පැටලි ඔබ එනකොට, ඔබේ ප්‍රිය මනාප මෑණියන් අහිමි වෙනවා කියන ප්‍රියදේ අහිමිවීමටත් අප්‍රියදේට එක්වීමටත් ඔබට සිද්ධ වුණා. ප්‍රියදේ අහිමි වෙනවා කියන්නේ මොකද්ද? අම්මා නැති වෙනවා. අම්මා නැති වුණාම අපට උරුම වෙන දේ මොකද්ද? අප්‍රිය දෙයක් අපට උරුම වෙනවා. ආන් එතකොට අපේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, සසරේ එද්දි මහණෙනි, අම්මා නිසා අඬද්දී විතරක් ගලපු කඳුළු එකතු කරත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. පියාගේ මරණයෙන් විතරක් අඬද්දී ගලපු කඳුළු එකතු කරත් සතර මහා සාගරයේ ජලයට වැඩි. තමන්ගේ සහෝදරයාගේ මරණයෙන් විතරක් අඬද්දී ගලාගෙන ගිය කඳුළු එකතු කරොත් සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ තමන්ගේ සහෝදරියගේ, බුදුරජාණන් වහන්සේ මේ එකෙන් එකට විස්තර කරනවා. තමන්ගේ පුත්‍රයාගේ මරණයේදී ගලාගෙන ගිය කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. තමන්ගේ මේ දියණියගේ මරණය නිසා විතරක් ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. තේරුම් ගන්න මේ සසර ගැන. මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන කෙටි කාලය අපට පේනවා, අම්මාගේ මරණයට හැමෝම මඩන්නේ නේ. මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙනකොට අපට පේනවා තමන්ගේ අම්මා මැරුණා කියලා අඬන්නේ නැති සමහර විට තමන්ගේ අද්දකීම තමන්ගේ අම්මව ඝාතනය කරන අසත්පුරුෂයෝ මේ ලෝකේ ඉන්නවා නේ. ආන් ඉබඳු උදවිය මේ වෙලා අපි මේ සසරේ ඉන්න නැති නේද? ඒ ජීවිතවල අපි ඇඬුවේ නැහැ. තිරිසන් ලෝකෙ තියෙන උපන්නට පස්සේ අම්මා කවුද කියලා දන්නේ නැහැ. ඒ ලෝකවල අපි ඇඬුවේ නැහැ. ඕපපාතිකෝ අපි වහලුණ අම්මෙක් තාත්තෙක් නැහැ. ඒ ජීවිතවල අපි ඇඬුවේ නැහැ. නාඩුපු ජීවිත කොච්චර තියෙන්නේ නැද්ද? ඒ නාඩුපු ජීවිත ගැන නෙමෙයි මේ කියන්නේ. ඇඬූ ජීවිතවල විතරක් කඳුළු එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, සසර ගැන කලකිරෙන්නේ ඇයි? කලකිරෙන්න ඕනේ නැද්ද? මේ ජීවිතෙත් අඬනවා නේ. මුහුදකට වඩා අඬලා අපි තාම අඬනවා. කලකිරෙන්න ඕනේ නැද්ද මේක ගැන? කලකිරෙන්න ඕනේ. කවද්ද මේ ප්‍රියදේ අහිමි වෙනකොට හදවත පුච්චාගෙන එන ශෝකයෙන් අපි නිදහස් වෙන්නේ? කවන්ද අප්‍රිය දේවල් අහිමි වෙනකොට හදවත දවන ශෝකයෙන් අපි නිදහස් වෙන්නේ? මේ ශෝකෙත් එක්ක පටලවි පටලවි යන්න ඕනද තවත්? මේ ලෝකේ ඔබම මුලා කරයි. මේ ලෝකේ මේ මුලා වෙච්චි මිනිස්සු චිත්‍රපටි හදනවා. ඒ චිත්‍රපටිවල තියෙනවා තමන්ගේ මේ ප්‍රිය බිරිඳ, එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතිය නැති වෙනවා. පෙම්වතිය මිය ගියාට පස්සේ පෙම්වතා ඒකේ ඒ මිය ගියපු අහිමි වෙච්චි පෙම්වතිය නිසා වියෝවටපත් වෙලා අඬනවා, වැළපෙනවා, මුලා වෙනවා. අපේ අය ඒක දිහා බලාගෙන අඬ අඬා ඒක බලනවා. හිතනවා මහා වීරක්‍රියාවක් ඒ කෙනා කරනවා කියලා. නෑ, අනවබෝධයෙන් මුලාව තුළ අඬන කෙනෙක් දිහා අපිත් මුලාවක ඉඳලා බලන් ඉන්නවා. එච්චරයි.
එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සසර ගැන කලකිරෙන්න. කොටිම්ම මහණෙනි බුදුරජාන් වහන්සේ මාතු තඤ්ඤ සූත්‍රය දේශනා කළා. කොටිම්ම මහණෙනි සසර ගමනේ එනකොට ඔබ ඔබේ මෑණියන්ගේ ඔබේ මවගේ ඔබේ මෑණියන්ගේ පියයුරුවින් ඔබ උරා බීපු කිරි ප්‍රමාණය ගත්තොත් ඒ කිරි ප්‍රමාණයද වැඩි සසරේ එද්දී මහා සාගරේ ජලයද කියලා ඇහුවා. දැන් සාසුන් වහන්සේගේ වචනේ සිහි කරගෙන උත්තර දෙන්න. මොනවාද වැඩි? සසර ගමනේ එනකොට ඒකාන්තින් අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නම් මේ සසරේ එනකොට අපි අපේ අම්මගෙන් බීපු කිරිමයි වැඩි. සතර මහා සාගරේ ජලය නෙමෙයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ඒ විදිහටම උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු මහණෙනි. ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාරගෙන අවබෝධයෙන්ම කලකිරෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේ තව උපමාවක් භික්ෂුන් වහන්සේලාට වදාලා සසර ගැන තේරුම් ගන්න. සසර කියන එක හරි බිහිසුණු එකක් පින්වතුනි. සසර කියන එකේ අපි දැන් මොහොතක් හිතලා බලන්න. අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සසර දුකින් නිදහස් වෙන ධර්මය අවබෝධ කරන්න, ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න, පෙරුම් පුරන්න නියත විවරණ ගැනීම පිණිස තමන්ගේ මෑණියන් කර තියාගෙන පිහිනන්න පටන් ගත්තී. මීට 20 අසංකේය කල්ප ලක්ෂයකට කලින්. ඒ 20 අසංකේය කල්ප ලක්ෂයට කලින් ඒ මහා පුරුෂයාණන් වහන්සේ මව් කර තියාගෙන පිහිනනකොට සසරේ මුකෙක් හරි වෙලා අපිත් හිටියා. උන්වහන්සේ නිදහස් වුණා. අපි තාම අපි සසරේ. එහිමයි මේ අපේ සසර ගමන. ඒ සසරේ යනකොට තාම අපිට නිදහස් වෙන්න කල්පනාවක් නැහැ. ඒ සසර ගමනේ යනකොට තාම අපිට නිදහස් වෙන්න කල්පනාවක් නැහැ. මේ ජාති අරගල හට ගන්නවා. අපිට ඕනේ අරගල විසඳන්නයි. නොඑක් අරගල හට ගන්නවා. අපිට ඕනේ අරගල විසඳන්නයි. කොටස් වශයෙන් ටෙලිනාට්‍ය යනවා. අපිට ඕනේ ඌවගේ කොටස් ටික බලා ගන්නයි. අවුරුදු කීපයකට සැරයක් ඡන්දෙනවා. අපිට ඕනේ අපි කවුරු හරි කැමති කෙනෙක්ව දිනව ගන්නටයි. අපට ඕනේ අපේ ගෙවල් දොරවල් ටික හදා ගන්නයි. සසරින් නිදහස් වෙන්න අපිට තාම ඌමනාවක් නැහැ. මේසා කාලයක් සසර ගමනේ පටලැවි පටලැවි ඇවිල්ලාත් අපට නිකන් ඌමනාවක් ආවේ නැත්තම් ඉස්සරහට එන්නේත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැනම ශ්‍රද්ධාව හිත පිහිටුව ගන්න ඕනේ. එතකොටයි මේකෙන් මිදෙන්න කැමැත්තක් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීඝෝකෝ බික්කු කප්පෝ. මේ කාරණේ තියෙන්නේ පබ්බත කියන සූත්‍රේ. දීඝෝකෝ බික්කු කප්පෝ මේ ස්වාමින්වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට මේ උත්තරේ දෙන්නේ. ස්වාමින්වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කප්පෝ කප්පෝති බන්ති උච්චති. ස්වාමීනි කල්පය කියලා වචනයක් කියනවා. ස්වාමීනි කීව දීඝෝනුකෝ බන්ති කප්පෝ. ওই කල්පය කියන කාලයට කොච්චර දිගක් තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාලා දීඝෝකෝ භික්ඛු කප්පෝ. මහණෙනි කල්පය පින්වත් භික්ෂුව කල්පේ හරි දිගයි. සෝන සුකරා සංඛාතුම්. ඒක එහෙම සංඛ්‍යාවක ගන්න පුළුවන් එකක් නෙවෙයි. එත්තකානි වස්සානි මෙච්චර අවුරුදු ගාණක්. එත්තකානි වස්ස සතානි මෙච්චර අවුරුදු සිය ගාණක්. එත්තකානි වස්ස සහස්සානි මෙච්චර අවුරුද්ද දහස් ගාණක් කියලා එහෙම කියන්න බෑ කිව්වා මේ කතාව. එතකොට වික්ෂුන් වහන්සේලා සාස්ෘන් වහන්සේගේ ධර්මදේශනා විලාසය දන්නවා. එතකොට බලන්නේ වික්ෂුන් අහන එක සක්කාපන බන්ති උපමං කාතුන්ති. අනේ ස්වාමීනි ඒ දීර්ඝකම ගැන උපමාවක් කියා දෙන්න බැයිද කියලා ඇහුවා.
එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා සක්කා භික්ඛු පින්වත් භික්ෂුව ඒක පුළුවනි. ඒක මේ වගේ සීයතාපි භික්ඛු මහා සීලෝ පබ්බතෝ යෝජනං ආයාමේන. මහා පර්වතයක් තියෙනවා. මේ පර්වතේ උසගත්තොත් යොදුනක් උසයි. යොදුනක් කියලා කියන්නේ සැතපුම් හතක්. ඒක සාමාන්‍ය කිලෝමීටර් වලින් ගත්තොත් එහෙම කිලෝමීටර් 10ක් විතර වගේ. එතකොට නිකන් ඔබ හිතලා බලන්න කිලෝමීටර් 10ක් විතර උස ගලක්. ඒකේ පළල ගත්තත් කිලෝමීටර් 10ක් විතර. ඒකේ මැද කුහර නැහැ. සම්පූර්ණ ඝන කළු ගලක්. සමහර ගල් පර්වත තියෙනවා මැද මේ කුහරේ. මේක එහෙම ගන්නෙ මේ. මැද කුහර නැහැ ඒකේ. ආන්ී මහා ඝන කළු ගල මේකේ අටුවාවේ විස්තර වෙනවා. පුරුෂයෙක් ගන්නවා කියනවා මේ සේද සලුවක්. ඒ සේද සලුවේ ඝනකම හරියටම මේ කපු පුළුන් මේ ලේයර් තුනකින් කරපු බොහොම සියුම් එකක්. කපු පුළුන් ලේයර් තුනකින් ගොතපු සියුම් වස්ත්‍රයක් අරගෙන ඇවිල්ලා ඒ සියුම් වස්ත්‍රයෙන් තමයි මේ ගල කෙනෙක් පිරිමදින්නේ. ඕන් අපි හිතමු අද කෙනෙක් ඇවිල්ලා ඒ ගල පිරිමැද්දා කියලා. එයා මේ අර රෙද්ද අරන් ඇවිල්ලා මෙහෙම පිරිමදිනවා එක පාරක්. ඒකල එයා මේ යනවා යන්න. ආයෙ එයා ගල පිරිමදින්න එන්නේ කොච්චර කාලෙකින්ද? අවුරුදු 100කින් මේන්න මිනිස්ස එනවා. ඇවිල්ලා ආයෙ පාරක් පිරිමැදලා ආයෙ යනවා. ආයෙ අවුරුදු 100කින් එනවා. ආයෙ පිරිමැදලා යනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි පිරිමැද්දහම පිරිමැද්දහම යමක් ගෙවිලා යනවා. ආන්නේ වගේ මේ මහා ඝන කළු ගල පිරිමැදීම නිසා පිරිමැදීම හේතුකටගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවිලා අර කිලෝමීටර් 10ක් විතර උසට තිබ්බ මහා ඝන කළු ගල පොළොවේ මට්ටමට ගෙවෙනවා. ඒ පොළොවේ මට්ටමට ගෙවෙන්න යම් කාලයක් ගත වෙනවද භික්ෂුව? ඒ ගල නම් ගෙවිලා යයි. හැබැයි කල්ප ගෙවෙන්නේ නැහැ කිව්වා. එතකොට ඒක ඊටත් වඩා දීර්ඝ කාලයක් කල්පය කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුව ඒ වගේ කල්ප එකක් නෙවෙයි සසර ගෙවුනේ. දෙක තුනකුත් නෙවෙයි. ගොඩාක් ගෙවිලා ගියා. ඒ නිසා භික්ෂුව සසර ගැන කලකිරෙන්ට. මේ කල්පය ගැන විස්තර කරන්න බුදුරජාන් වහන්සේ තව උපමාවක් වදාලා. ඒ තමයි සාසප සූත්‍රය. මේ ඔක්කොම ශාස්ත්‍රුන් වහන්සේගේ වදන්. සාසප සූත්‍රයේ බුදුරජාන් වහන්සේ වදාළේ විශාල ටැංකියක් ගැන. ඒ ටැංකියත් කිලෝමීටර් 10ක් උස 10ක් පළල 10ක් දිග එකක්. මේ මහා ටැංකියට අබෑට පුරවලා තියෙනවා හරියටම කට මට්ටම් වෙනකන්. ওই ටැංකිය ගාවට එක පුරුෂයෙක් එනවා අවුරුදු 100කට එක පාරක්. මේ ඔක්කොම උපමා. බලන්න මේ උපමාවකින් තමයි කෙනෙක් මේකේ තියෙන භයානකකම තේරුම් ගන්නෙ. ඇවිල්ලා අර පුරුෂයා අවුරුදු 100කට වතාවක් අබෑටයක් ඔහොම අරගෙන යනවා යන්න. ඒ පුරුෂයා අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා අබෑටේ අරගෙන යන් දවසක මේකේ එක අබෑටයක්වත් නැති වෙන ගානට අබෑට ඔක්කොම ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අබෑට අවසන් වුණත් කල්පේ අවසන් වෙන්නේ නැහැ. මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ කල්පයක තියෙන අති දීර්ඝ බව. මේ සසර ගමනක එබඳු කල්පත් එක දෙකක් නෙවෙයි නම් ගෙවුනේ. අපි ආපු ගමන කොච්චර දිගද? ඒක තමයි ඥානවන්තයා තේරුම් ගන්න ඕනේ. මෝඩ කෙනෙක් නම් කරන්නේ අනිවාර්යෙන් මේකේ පරිමාව බලනවා. මේ ටැංකියේ පරිමාව හොයාගෙන අබෑට ඒක පරිමාව අරගෙන එයා ගණන් හදනවා. අද කාලේ අයට තියෙන ඥාණි එහෙම එකක්. ඒකෙන් කියන්න ඕනේ වෙන්නේ ඇයි එහෙම එකක් හොයන්නේ? පරිමාව හොයාගෙන දඟලන්නේ මොකක් නිසාද? එයාට බෑ සාස්ෘන් වහන්සේගේ වචනේ තුල ඉන්න. එයාට ඕනේ එයාගේ දෙයක් එළියට දාන්න. අපේ මුතුන් මිත්තොන්ට අපි වන්දනා කරන්න ඕනේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ දේශනාව කරනකොට අපේ මුතුන් මිත්තොන්ට තිබුණා මේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන
මේක අවබෝධ කරගන්නට ඥානේ. බුදුරජාණන් වහන්සේ වදාළ තව තැනක ඒත් සවැද්නුවරදීම භික්ෂූන්ට කල්පේ දීර්ඝකම ගැන කියන්න. ඒ දේශනාවේ නම ශාවක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, කල්පේ කියන්නේ දීර්ඝ කාලයක්. ඒබඳු දීර්ඝ කාල ගොඩාක් මේ සසරේ ගෙවිලා ගියා. ගෙවුනේ මෙච්චරක් කියලා පෙන්වන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒක මෙහෙම තේරුම් ගන්න කියනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානයේ තියෙන භික්ෂූන් ඉන්නවා හතර දෙනෙක්. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ භික්ෂූන්ට තියෙනවා එක භික්ෂුවකට පුළුවන් කල්ප ලක්ෂයක් පිටිපස්සට සිහි කරන්න. ඒ රහතන් වහන්සේලාට ඇතැම් රහතන් වහන්සේලාට පුළුවන් වුණේ යම් සීමාවකට තමයි සිහි කරන්න. සියලු රහතන් වහන්සේලාට යම් සීමාවක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට යම් කෙනෙකුගේ ජීවිතයේ දිහා බලද්දී අතීතයට උන්වහන්සේට කෙලවරක් නෑ. අනාගතය බලන්න කෙලවරක් නෑ. ශාස්ත්‍රඥ වහන්සේගේ ඥානය එහෙම එකක්. ඒකට කියනවා අනාවරණ ඥානය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මේ ශ්‍රාවකයෝ හතර දෙනා සිහි කරනවා. කොහොමද සිහි කරන්නේ? එක්කෙනෙක් සිහි කරනවා මේ මොහොතේ ඉඳලා කල්ප ලක්ෂයක් පිටිපස්සට. එයා සිහි කරන කල්ප ලක්ෂය නෙමෙයි අනිත් එක්කෙනා සිහි කරන්නේ, එතනින් පස්සට ටික. එතකොට එයාගෙන් එහා ටික අනිත් ශ්‍රාවකයා සිහි කරනවා. එතකොට එක මොහොතක මේගොල්ලු කල්ප කීයක් පිටිපස්සට සිහි කරනවද? කල්ප ලක්ෂ හතරක් එක මොහොතක පිටිපස්සට සිහි කරනවා. ඒ විදිහට සිහි කර කර සිහි කර කර ඒගොල්ලෝ ජීවත් වෙනවා කියනවා අවුරුදු 100ක්. සිහි කරන්න පටන්ගෙන අවුරුදු 100ක් ජීවත් වෙනවා. එක මොහොතකට කල්ප ලක්ෂ හතර ගානේ සිහි කර කර සිහි කර කර අවුරුදු 100ක් ජීවත් වෙලා ඒ අය මැරිලා යනවා. බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි, ඇත්තෙම ඔවුන් සසරේ ගෙවුණු කල්ප ගාන සිහි නොකළ තරම් ගෙවුණු සසර ගානමයි වැඩි, සිහි කරපු කල්ප ගාන හරි අල්පයයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන්ුත් ඒ පරියායෙන්ුත් වදාළ භික්ෂුන්ට, මහණෙනි, නිසා කලකිරෙන්න මේ සසර ගැන. එහෙම දීර්ඝ කාලයක් මේ පටලැවිල්ලේ අපි පටලැවුණේ. ඇයි මේ පටලැවිල්ලේ අපි පටලැවුණේ? අවිද්‍යාව තිබ්බ නිසා, තණ්හාවෙන් බැඳී ගියපු නිසා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර මේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට බ්‍රාහ්මණයෙක් එනවා. මේක තියෙන්නේ අනමතග සංයුත්තේ ගංගා සූත්‍රයේ. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නය. කීව බහුකානුකෝ බොහෝ ගෝතම කප්පා අබ්බතීත අතික්කන්ත. ස්වාමීනී, භවත් ගෞතමයන් වහන්ස කොච්චර කල්ප ගානක් මේ සසරේ අතීතයේ ගෙවිලා ගියාද? මේ අන්‍යාගමිකයෙක් අහන්නේ. හැබැයි අන්‍යාගමිකයෙක් වුණාට මනුස්සයාට ඥානෙ තිබිලා තියෙනවා, ප්‍රඥාව. මේ දේශනාව විවරයේදී ඔබට ඒක තේරෙවි. බහුකාකෝ බ්‍රාහ්මණ කප්පා, බ්‍රාහ්මණී ගෙවිච්ච කල්ප ගාන එහෙම කියන්න බෑ, ගොඩයි. තේන සුකර අසංකාතුන් එක ගානක කියන්න බෑ කිව්වා. ඒ බ්‍රාහ්මණයත් අහනවා, මේ ස්වාමීනි, පුළුවන්ද උපමාවක් කරන්න? බුදුරජාන් වහන්සේ වදාලා, සීයතාපි බ්‍රාහ්මණ, බ්‍රාහ්මණය මෙහෙම තේරුම් ගන්න. යතෝ ඡායං ගංගා නදී පහෝති. යම් තැනකින් මේ ගංගා කියන නදිය ඇරඹෙනවාද? යම් තැනකින් ගංගා කියන නදිය මහා සයුරට වැටෙනවාද? ඒ ඇරඹූ තැන ඉඳලා මහා සයුරට වැටෙන තැන දක්වා ගංගා නදියේ යන්තාක් වැලිකැට ඇද්ද? ඒ වැලිකැට ප්‍රමාණය පුළුවන්ද කියලා අහනවා ගයින්න. සාමාන්‍යයෙන් ඔබ නිකන් ඔය මේ දේශනාව සිහිපත් කරගෙන අල්ලට වැලි කැට ටිකක් අරන් ගයින්න පටන් ගන්න. අල්ලට වැලි අහුරක් අරගෙන මේකේ වැලි කැට ටික 1-2 කියලා. ඒක ගණන් ගන්නත් අමාරුයි. එහෙව් එකේ කිලෝමීටරයකට වඩා පළල තැන් ගොඩාක් තියෙන
ගංගානං නදියේ වැලිකැට ප්‍රමාණය කෙනෙක් ගයිනවා කියලා අපි හිතමු. මේ දේශනාව අහලා අපේ මේ ලංකාවේ වර්තමානයේ ඉන්න මිනිස්සෙක් ගංගානං ගගේ වැලි ගහින්න ගියොත් එහෙම ඒ මිනිස්සයා ගැන මොකක්ද අපිට කියන්න තියෙන්නේ? ඔව්, අනිවාර්යෙන් ඒ කියන්න තියෙන එකම වචනේ තමයි මේ මිනිස්සයාට උමතුයි පිස්සු. ඥානවන්තයෙක් ඒක කරන්නේ. ඥානවන්තයෙක් තේරුම් ගන්නේ ගංගානං නදියේ අප්‍රමාණ වැලිකැට ප්‍රමාණයක් ඇත්තේය, සංඛ්‍යාවකට ගත නොහැකි වැලිකැට ප්‍රමාණයක් ඇත්තේය කියලා අන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා. බ්‍රාහ්මණේ ආන්ගේ වගේ අන්න බ්‍රාහ්මණයට ඥානෙ තිබුණා. ඒ බ්‍රාහ්මණයට කිව්ව ගමන් බ්‍රාහ්මණයා කියනවා, අභික්ඛන්තං භෝ ගෝතම ස්වාමීනි සුන්දරයි, අභික්ඛන්තං භෝ ගෝතම ස්වාමීනි මනහරයි, ඔබ වහන්සේ වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ මට මේක කියලා දුන්නා. මම මේ සසරේ පටලවිලා අතරමං වෙලා හිටියේ, ඔබ වහන්සේ මට පාර පෙන්නවා ස්වාමීනි, අද ඉඳන් සරණ යනවා කියලා සරණ ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල් ඔක්කොම දේශනා කළේ අනමතග්ග සංගිත්තේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ දණ්ඩ සූත්‍රය. මේ දණ්ඩ සූත්‍රය කියන එකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙහෙම එකක්. එක පුරුෂයෙක් දණ්ඩක් අරගෙන කෝට්ටක් අරගෙන මේ කෝටුව උඩට වීසි කළා. එද උඩට වීසි කරන මේ කෝටුව උඩ කරකැවෙනා එක වෙලාවක බිම වැටෙද්දි මූල අග්‍රයේ බිම වදිනවා. තව වෙලාවක බිම වැටෙද්දි අනිත් පැත්තේ අග බිම වදිනවා. තව වෙලාවක උඩ දාලා බිම වැටෙනකොට එහෙම අගක් වදින්නේ නැහැ. ඒක එහෙම නිකන් බිම වැටෙනවා. ඒසොර කියන්න බෑ, අවිනිශ්චිතයි. මේ කෝටුවේ අනිවාර්යෙන් මුල වදිනවා කියලා කියන්න බෑ. අනිවාර්යෙන් අග වදිනවා කියලා කියන්න බෑ. බුදුරජාන් වහන්සේ වදාළ මහන්නේ ආපු සසර ඒ වගේ. මේ සත්වයා සුගතියෙන් දුගතියට ගියා. දුගතියෙන් සුගතියට ආවා. බොහෝ කාලයක් දුගතියේම පැහුණා. කලාතුරකින් සුගතියට ආවා. මහණෙනි මේ සසර ගැන කලකිරෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක කඩිරලක් යනවා පාර හරහට. ඒ කඩිරල පෙන්නලා භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි මේ බලන්න මේ කඩිරල දෙස, බොහෝ කඩි ගණනක් මෙහි ඇත්තේ. මහණෙනි මේ කඩිරලේ එකදු කඩියෙක්වත් සක්විති රජෙක් බවට පත් නොවිච්චි එකම කඩියෙක්වත් මෙතන නැහැ කිව්වා. සප්ත රතනවලට හිමිකම් කියපු අර්ධි හතරකින් යුක්ත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ බැබළුණ ඒ සියල්ල අහිමි වෙලා දැන් මේ බත්තටයක් බදාගෙන යන කඩි බවට පත් වෙලා. තේරෙනවද මේකේ තියෙන බිහිසුණුකම? ආන් ඒ නිසා මහණෙනි මේ සසර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න, මේ හටගත්ත සියල්ලෙන්ම නිදහස් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එකම පුද්ගලයෙකුගේ එක මිනිසෙකුගේ එක සත්වයෙකුගේ සසර යනකොට කල්පයක් ඇතුලේ එයා උපදින ජීවිතවල එයාගේ අස්ති පද්ධතිය යටකොඩ දිරන්නේ නැතුව එක තැනක එකතු වෙනවා. කල්පේ ගෙවිලා යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේක දේශනා කළේ වේපුල්ල පර්වතය පෙන්නලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එක මිනිසෙක් නිසා එක සත්වෙක් නිසා එයාගේ ඇටගොඩ දිරන්නේ නැතුව එකතු වුණොත් කල්පේ අවසන් වෙනකොට මේ වේපුල්ල පර්වතයට වඩා විශාල ඇටගොඩක් එකතු වෙනවා කිව්වා. කොච්චර අපේ ඇට මේ මහ පොළොවේ දිරලා යන්නේ නැද්ද? එහෙම සසර ගමනක්. දැන් වුණත් බලන්න, ඔබ සමහර විට මේ අම්මලා කොණ්ඩේ පීරලා බිමට දානවා. දාන කොණ්ඩගස් එහෙම දිරලා යනවා. අපේ දත් ගැලවෙනවා, දත් බිම දානවා. ඒවා දිරලා යනවා. දිරලා නොගියා නම්, දිරලා නොවන ස්වභාවයෙන් යුක්ත වුණා නම් බුදුරජාන් වහන්සේ වදාළ කල්පයකින්ම වේපුල්ල පර්වතයට වඩා විශාල ඇට ගොඩක් හිටිනවා. ඒ තරම් මේ සසර දීර්ඝයි. ඒ නිසා මේ දීර්ඝ සසරේ එනකොට ඥානවන්ත මිනිසෙක් වෙලා ඉපදිච්ච මේ මොහොතේ බුදුරජාන් වහන්සේ වදාළ, මහණෙනි පෙනේද ඔබට
අන්ත දුකට පත්වෙලා දුගී දුප්පත් බවට පත්වෙලා හිඟා කන අත පාගෙනෙන මිනිස්සු. ආන් එහෙම මිනිස්සෙක් දකිනකොට හිතන්න කිව්වා අපට, මේ සසරේ එනකොට මාත් මේ සසර ගමනේදී මාත් මේ විදිහට කොයිතරම්නම් දුප්පතෙක් වෙලා උපදින්ට ඇද්ද, අනුන්ට අත පාන්නට ඇද්ද? මේ සසර ගමන එනකොට මහන්නි හොඳ සැප විඳින මිනිස්සෙක් දැක්කොත් ඒත් හිතන්න, මේ සංසාර ගමන එනකොට මම කොයිතරම් මෙහෙම සැපවත් වෙලා ඉන්නට ඇද්ද? ඒ දුප්පත්කමත් ගෙවිලා ගියා, ඒ තිබ්බ සැපත් ගෙවිලා ගියා. සක්විති රජවරු කඩි වෙලා උපන්නා නම් මේ සැප සම්පත් ගෙවිලා යනවා කියන එක ගැන කවර කතාවද? ඒ ඔකෝම ගෙවිලා ගියා. ඒ නිසා මහණෙනි හටගත් සියලු සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේකේ දේශනා කළා, අපි සසර ගමන ගැන කලකිරෙන්න ගොඩාක් වටින එක තිංසමත්ත සූත්‍රය බහල ඇති. තිංසමත්ත සූත්‍රයේ වදාළේ 39කට. ඒ 39 ගාවත් තිබුණ අර ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ඒ 39ක් වූ භික්ෂූන්ට මෙන්න මෙහෙම කාරණයක් වදාළ, මහණෙනි සසර ගමන එනකොට ඔබ ඇතැම් විට තිරිසන් යෝනියේ මේ මිනිස්සු මරාගෙන කන සත්තු වෙලා උපන්නා. මිනිස්සු මස් කන සත්තු ඉන්නවනේ නේ, හරක්, එළුවෝ, බැටළුවෝ, ඌරෝ, කුකුල්ලෝ වෙලා අපි උපන්නා. ආන්ගේ උපදිනකොට මිනිස්සු මාංශ පිණිස අපේ ගෙල සිඳා. ඒ ගෙල සිඳිනකොට ඔබේ ශරීරයෙන් යම් රුධිරය වැහුණා. බුදුරජාන් වහන්සේ අහනවා, මහණෙනි වැහිච්චි රුධිරය වැඩි කියලාද ඔබට හිතෙන්නේ? සතර මහා සාගරේ ජලය වැඩි කියලාද? භික්ෂුන් වහන්සේලා වදාළ, ස්වාමීනි බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයට අනුව නම් ඒකාන්තින් වැඩි වෙන්න ඕනි මේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරයමයි, මහා සාගරේ ජලය නම් වෙන්න බෑ කිව්වා බුදුරජාන් වහන්සේ වදාළ. ආන් ඒ වගේ මහණෙනි මේ සසර ගමන එනකොට එළුවෝ වෙලා විතරක් ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. කුකුළු වෙලා විතරක් ඉපදිලා බෙල්ල කපලා මරණකොට ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඇතැම් ජීවිතවල ඔබ මනුස්ස ලෝකයක උපන්නා. මනුස්ස ලෝකයේ උපන්නේ මම්පහරන හොරෙක් වෙලා. රජුරු අහුවෙලා බෙල්ල කපලා ඔබ මරණකොට ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගරයේ ජලයට වැඩි. ගම්පහරන හොරු වෙලා, ස්ත්‍රී දූෂකයෝ වෙලා, මේ නානාවිධ දුරාචාරයන් නිසා රජ්ජුරුවන්ට අහුවෙලා බෙල්ල කපනකොට ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි තිංසමත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු කාරණාව. දැන් අනමතග්ග සංයුත්තයේ අපි දේශනා 13ක් ඉගෙන ගත්තේ. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාව වෙච්චරයි. ඊතුරු දේශනා ඔබ ඉගෙන ගන්න. කෙලවරක් නැති සසර ගැන ඔබ වැටහීම ඇති කරගන්න. සසර ගැන හැමතිස්සෙම අවබෝධය කලකිරෙන්න. ඒ සසර ගැන කලකිරෙන්න, මොකද මේ සසරේ තියෙන පටලැවිලි ඔක්කොම අපිට උදව් කරයි සසර ගැන කලකිරෙන්න. මේ සසරේ එනකොට පින්වතුනේ මේ ධර්ම පරියායන්ට අනුකූලව හිතනවා නම් මේ සසරේ එනකොට අපි කොච්චරවත් දෙවියන් වහන්සේ අදහා අදහා ඉඳලා ඇති. දෙවියන් වහන්සේ අදහන අය දකිනකොට ඒ අයට සාප කරන්න එපා. හිතන්න, අහෝ මේ සසරේ මාත් මෙහෙම ඉන්නේ නැති, මම මේ සසරෙන් මිදෙන්න ඕනේ. තමන්ගේ ආගම වෙනුවෙන් අන් අයව මරණ අය ඔබට දකින්න ලැබෙවි. කොයිතරම් සසරේ තමන්ගේ ආගම වෙනුවෙන් අන් අයව අපි මරලා ඇද්ද? එතකොට ඒ අයට සාප කරන්න එපා. හිතන්න, අහෝ මේ සසරේ මං තවත් යා යුතුයිද, මං නිදහස් වෙන්න ඕනේ. අම්මා මැරුවා කියලා ඔබට ආරංචි වේවි. අසවල් දරුවා අන්න අම්මාව මරලා, අම්මා මරපු අය වෙලා සසරේ කොච්චර අපි ඉපදිලා ඇද්ද? මේ සසර ගමන එනකොට දැන් අපට මේ
කල්යාණ මිත්‍ර සම්පත්තිය අහිමිවීමේ විපාක අපට දැන් දකින්න ලැබෙන්නේ නැද්ද? දකින්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය අහිමිවීමේ විපාක සසරේ අපි කොයි තරම් විඳලා ඇද්ද? නේද? දැන් මේ සසරේ යන මේ අපි මේ ජීවත් වෙච්චි අපි මේ ජීවත් වෙන යුගයේ අපිට පේන්න නැද්ද? බුදුරජාණන් වහන්සේගේ යම් මිනිස්සෙක් මේ ඒ සතර ස්ථාන දැකලා සිත පහදවාගෙන ගනිමින් ඉද්දී මැරුණොත් ඒකාන්තින් සුගතිය යන සතර ස්ථානයක් තියෙනවා. ජාත චේතිය, බෝධි චේතිය, ධම්ම චේතිය, නිබ්බාන චේතිය කියලා. ඒ තරම් පිවිතුරුයි ඒ පිම්බිම්. ඒ පිම්බිම් වලට මේ නොකරුණේ හේතු රහිතව මෝඩයෝ වගේ ගරහනවා දැන් අපට පේන්නේ නැද්ද? පේනවා. එතකොට හිතන්නේ සසරකෙද්දී ඒ උතුම් මුනිවරුන්ගේ පූජා භූමි වලට අපි කොච්චර ගර්හා කරලා ඇද්ද? මේ සසර එබඳු ස්වභාවයෙන් යුක්තයි. මේ සරං ලස්සන මේ නිවන් මගක් විස්තර කර කර කල්යාණ මිත්‍රයන් පහදද්දී වර්තමාන මිනිසුන්ට මෙහෙම සිද්ධ වුණේ නැද්ද? අසත්පුරුෂ ඇසුරක් නිසා. සාමාන්‍යයෙන් අපි භාවනා කරනකොට චිත්ත දියුණුව හොයන්න ඕනේ, සිතේ දියුණුව. නමුත් වර්තමානයේ අසත්පුරුෂයන්ගේ කතා නිසා ඇතැම් අය භාවනා කරලා ටොයිලට් එකට ගිහිල්ලා බලන්නේ අද මට බඩේ ලියනවද කියලා. එතකොට කෑමක් අජීර්ණ වෙලා හරි ටිකක් වැඩිපුර බඩේ ලී ගියා නම් එයා හිතන්නේ අද මගේ කෙලෙස් ගොඩක් ගියා. ඒ තරම් මෝඩ වුණේ නැද්ද මේ මනුස්සයා? ඔය තරම් මෝඩ වෙලා කොච්චර අපි සසරින් නැද්ද? ඒ නිසා පින්වතුනේ සංසාරය ගැන කලකිරෙන්න, අවබෝධයෙන්ම සසර ගැන කලකිරිලා මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපේ ලංකා ධරණී තලයට දායාද කළේ අපිව ප්‍රඥාවන්තින් කරන්නටමයි. උන්වහන්සේ කළ දහම් දේශනකට අපේ මුතුන් මිත්තෝ ප්‍රඥාවන්තින් බවට පත්වෙලා සසරින් නිදහස් වුණා. ඒ සසරින් නිදහස් වෙච්ච අපේ මුතුන් මිත්තන්ගෙන් ස්වර්ණමාලී මහාසේ මළුවේ යම් තැනක භික්ෂුවක් වාඩි වෙලා ඒ තැන ප්‍රධාන වීරිය කරලා අරහත්ත්වයට පත් නොවුණා කියලා කියන්න එක බිම් කඩක්, එක බිම් අඟලක් නැහැ. ඒ තරම් අපේ මුතුන් මිත්තෝ මේ ධර්මයේ ප්‍රඥාවෙන් පසක් කළා. ඒ මුතුන් මිත්තන් ගැන සිහි කර කර අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන සිහි කර කර අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කර කර අපට මේ සසර කෙරෙහි කලකිරීම ඇති කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා සපෝට සම්බන්ධ උපාසක උපාසිකාවන් පිරිසක් විසින් රැස්කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවියන්ට විශේෂයෙන් සක්දෙව් රජාණන්, සතරවරම් දෙව්වරුන්, සෙම්පති දෙව්වරුන් ඇතුළු සියලු දෙවිවරු මේ පිම්පෙත් සාදරයෙන් අනුමෝදන් මිත්වා, අනුමෝදන් මිත්වා. ඒ අපේ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේ මේ ලංකා ධරණී තලයට වැඩම කරන මොහොතේ ඒ භාග්‍යතුන් වහන්සේව දැක දහම් අසා සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළ ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් මේ පිම්පෙත් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඉෂ්ඨකාමී සියලු දෙවියෝද මේ පිම්පෙත් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ මේ පින්වතුන් සියලු දෙනාව දැහැමින් ආරක්ෂා කර ගනිත්වා. සාදු සාදු සාදු.